සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ කවුරුත් මගේ ෆිල්ම් හවුස් අක්මණ YouTube channel එකට. අද අපි කතා කරන චිත්‍රපටය තමයි Netflix ලගේ The Old Guard චිත්‍රපටය. මේ චිත්‍රපටය තමයි Extraction චිත්‍රපටයෙන් පස්සේ Netflix ලා ආපු හොඳම action චිත්‍රපටය. ජූලි 10 release වෙච්ච මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජීනා ප්‍රින්ස්. මේ චිත්‍රපටය කොමික් කතාවක් ආශ්‍රයෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. කොමික් කතාව ලියපු ග්‍රෙග් රාකා තමයි මේ චිත්‍රපටයේ ස්ක්‍රීන් ප්ලේ එකත් කරලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ චාල්ස් තෙරොන්. චාල්ස් තෙරොන්ගේ මැඩ් මැක්ස් ෆියුරි රෝඩ්, ඇටොමික් බ්ලොන්ඩ් වගේ චිත්‍රපටි බලලා තියෙනවා. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා චාල්ස් තෙරොන්ගේ ඇක්ෂන් චිත්‍රපටි ගැන. නෙට්ෆ්ලික්ස්ලා කවදත් කරනවා වගේ මේක චිත්‍රපටයේ ගොඩක් දුරට ව්‍යාප්ත කරන්න ඕන හින්දා සෙසු චරිත විදියට රටවල් ගොඩකින් නළු නිළියන් අරන් තියෙනවා. මැතෑස් බෙල්ජියම් ඇක්ටර් කෙනෙක්, මාවන් ඩච් ඇක්ටර් කෙනෙක්, ලූකා ඉතාලියන් ඇක්ටර් කෙනෙක්, චුයිටෙල් බ්‍රිටිෂ් ඇක්ටර් කෙනෙක්, හැරි බ්‍රිටිෂ් ඇක්ටර් කෙනෙක්, තුන්වන් වියට්නාම් ඇක්ටර් කෙනෙක්, ඇනා මැරි රුමේනිය ඇක්ටර් කෙනෙක් අනිකුත් ප්‍රධාන චරිත විදියට මේ චිත්‍රපටයට යොදාගෙන තියෙනවා. කතාව ගැන කිව්වොත් ස්පොයිල් නොකර මං හිතන ස්පොයිල් වෙන එකක් නැහැ කියලා කතාව. අමරණීය සොල්දාදු 4 දෙනෙක් හැමදාම ලෝකෙ වෙනස් කරන්න උත්සාහ කළා. වෙනස් කරන්න බැරි කියලා හිතන නිසා ඒක නවත්තලා දාලා ඊට පස්සේ CIA තරගෙන කුලී ඝාතකයන් විදිහට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඒ කට්ටියට අලුතෙන්ම හම්බුණු ප්‍රොජෙක්ට් එකක් හින්දා ජීවිතේ වෙනස් වෙන විදිය සහ අලුතින් ඒ කට්ටියට හම්බුණු අමරණීය වෙච්ච අලුත් ගෑනු ළමයෙක් එක්ක මේ චිත්‍රපටයේ වෙනස්ම විදියකට ගලාගෙන යාම තමයි මේ චිත්‍රපටයේ අපිට දක්නට ලැබෙන්නේ. එහෙනම් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න. ඒ වගේම වීඩියෝ එකේ හොඳ නරක කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. පළවෙනි වීඩියෝ එකෙන් අඩුපාඩු ඇති. තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟට හම්බ වෙමු.